රජයක් වශයෙන් සැලසුම් ක්‍රියාත්මක කරනවා රටේ ජනතාවට ඒ අවස්ථාවෙම ලැබුණු වහාම යම් කිසි ප්‍රවෘත්තියක් මිය යෑමක් කොයි දාසාදෙන වීප සම්බන්ධයෙන් ඒට අමතර කෙසේද මේ නිරෝධායනය හෝ නිරෝධායන කටයුතු කරනු සම්බන්ධයෙන් ඒට අමතරව කොයි දාසාදේ නොවි ජීවත් වෙන ආකාරය සම්බන්ධයෙන් මේ සියලුම කාරණා සම්බන්ධයෙන් එක කණ්ඩායමක් වශයෙන් එක අරමුණක් සඳහා කටයුතු කරන බවනවා එකම අරමුණ වෙලා තිබෙන්නේ කොවිඩ් ශ්‍රී ලංකාවෙන් තුනම් කිරීමටත් කොවිඩ් මරණ අඩු කරගෙන කොවිඩ් ආසාදිතයන් අඩු කර ගැනීමට මේ සඳහා මේ පාර්ශ්වයන් මේ ආකාරයෙන් කටයුතු කරද්දී අනිකුත් පාර්ශ්ව වෙන්නේ ජනතාව සහ පුද්ගලික වගකීම් කියන එක. ඉතින් ජනතාවට පැහැදිලි කළ දීලා තිබෙනවා ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවීමට නම් කළ යුතු ක්‍රියාමාර්ග 3 4ක් 5ක් මොකක්ද කියලා. ප්‍රධාන වශයෙන් ඔබගේ ආවරණය මුව ආවරණය කරගෙන මුඛයේ සහ නාසයේ ආවරණය වෙන පරිදි ඒ ආවරණය පැලඳවීම මීටරයක් හෝ එකහමාරක් හෝ හැකිනම් දෙකක් පමණ දුරස්ථභාවයක් රැක ගැනීම සෑම විටම හැකේ සෑම අවස්ථාවකම අත්පිරිසුදු කරගෙන සෝදලා පිරිසුදු කරගන්න කියලා කියනවා මේ කාරණා ඔබ කොහේ හිටියත් නිවසේද මගතොටද නැත්නම් ඔබ රැකියාව කරන තැනේද මේ ස්ථානවලට ගමන් කිරීමේදී සහ මේ ස්ථානවල රිදීමේදී මේ තත්වය ඔබ මේ සෞඛ්‍ය පුරුදු ඇති කරගෙන ක්‍රියා කරනවා නම් කිසිසේත් මේ කොවිඩ් පැතිරීමට හැකියාවක් නැහැ ඊට හේතුව කොවිඩ් පැතිරෙන මාධ්‍ය නැත්තම් ක්‍රමවේදය ඇවිල්ලා පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට ඉතින් මේ පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට යන ක්‍රමවේදය කනන්න පුළුවන් නම් ඔය කියන ක්‍රමවේදයේදී තමයි මේක කැඩෙන්නේ මේක කඩන්න පුළුවන් නම් රට තුල කොවිඩ් පැතිරීමට හැකියාවක් නැහැ ඉතින් මේකට මොන ලෝකේ තියෙන හොඳම ක්‍රමවේදය අපි ඇති කරත් අපි ලෝකේ ඉන්න හොඳම contact tracing කියන හබාගෙන ගිලා පුද්ගලයන් හොයාගැනීම ක්‍රමවේදෙ තිබුණත් වැඩක් වෙන්නේ නැහැ ජනතාව ධනතාව විසින් ඉෂ්ට සිද්ධේකවල වගකීම සහ යුතුයකම ඉෂ්ට සිද්ධ නොකළොත් ඉතින් ඒකින්දා මේ පුල පුලා කියන්නේ ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට ඔය කියපු ක්‍රමවේදයන් අනුව අනුගත වෙන්න ඔබට නොදන්නු කමෙන් හරි තිබෙනවා නම් ඔවුන් ඒ ප්‍රචාරිත කිරීම නැත්නම් පැතිරීමට වරක් වීමට උදව් කරන්න ඒත් එක්ක ඔබ රටේ ජීවත් වෙන පුරවේසියෙක් හැටියට මේ ප්‍රථමතාවට ආපු අසංගතයක් නෙමෙයි මේ ඔබගේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීමට රටේ ඕනතරම් ක්‍රමවේදයන් දේශීය ක්‍රමයන් පවා තිබෙනවා ඉතින් මේ දේවල් වලට හැකියතාක් දුරට අනුගත වෙමින් ඔබ කොවිඩ් ආසාදිතෙක් නොවි සිටීමට වග බලා ගන්න මේ සඳහා රජයෙන් විශාල මුදලක් වැය කරනවා දිනකට මිලියන 60ක් පමණ PCR පරීක්ෂණ සඳහා පමණක් වැය කරන ලබනවා 6000කට අධික සංඛ්‍යාවට ආරපණ ලබා දීලා ප්‍රවාහන පාසුකම් ලබා දීලා කොයි දාසාදිතයන් රැක බලා ගන්න විශාල මුදලක් වැය කරන ලබනවා. ඉතින් මේ ඒත් එක්ක රුපියල් 10000ක ආහාර මල්ලක් විශාල සංඛ්‍යා නිරෝධායන වෙන විශාල සංඛ්‍යාවකට නිවෙස් වලට ලබා දෙනවා. මේ සියල්ලක්ම කරන අතරතුර රටේ ජනතාවට මේ එන්න තියෙන රටේ ජනතාවගේ දියුණු කිරීමට රට දියුණු කිරීමට තිබෙන මුදල් තමයි මේවට වැය කරලා තිබෙන්නේ. මේක තේරුම් අරගෙන ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි කොවිඩ් පතුරුන පුද්ගලයෙක් බවට පත් නොවි ජීවත් වීමට ඔබ කටයුතු කරන්න කියන එක අපි තාමත් උනකමින් ඉල්ලා සිටිනවා. Breaking.lk